අයබෝන් සුභම දෙහනක් ස්වාධින රූපවාහිනේ මධ්‍යහන පෘති විකාශය සමගනය යොබ. මුලින්න්න බලමෝ ක්‍රතිය සිරස්තල විස්සයි විසි එකේ සාමාන්‍ය පෙළ විස්සයි විසිද්ධකේ හෙබරවාරී විසි එකතෙක් කල්යයි. රණ පරීක්ෂක ගැන සැකයක් මතුකරමින් විශාද්ගේ කෙදර මියකිය දැනියගේ දෙමවපියන් මානව හිමිකම ඉදිරියට එල්ටාාවේ සියයට විස්සක් වස්නාහිරින් බව හෙලිවෙේ තවත් ෆයිස අනුදාහක් අද උදෙන්ම හක්නායකින් වටට ඉදිරි පෑය දොළහා වස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ තාලගුණය නිසා තීරණාත්මකයි අද සිට සතියක්ම කාබණික නිෂ්පාදන සතියක් වයි අයහපත් කාලගුණය හටවල් රැසක්මතලබයි. විසයි විසය එක අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ලබනවසරය පෙබරවාී විස්සිස එක් වනදා සිට මාර්තූ තුන්වනදා දක්වා පැවැැත්වීමට අධ්‍යහප නමාත්‍යංශය තීරණය කරති වෙනවා. ශ්‍ර ලංக்கா පදුචන පெருමුණ පක්ෂ මලස්ථනේ පැවැති මාති හමකටෙක් වෙමින් අධ්‍යාපනමාතිය මහචාර ජියල් පිරිස් මතා මේ සම්බන්ධෙන් පැහැදිලි කළ. විස්සයි විසි එකේ අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාග. අවත්වන්ට නියමවෙලා තිබුණේ විස්සයි විසි දෙකේ ජනවාරි මාසය. අපි දැන් තීරණය කල්ලා තිබෙනෝ රටේ පවතින පෝවි ධහනවය තත්ත්ව නිසා ඒ විභාගේ ටිකක් කල්දාන. එත ඒ තීරණය අනුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එනවුරුද්දේ පෙබරවාරී විසිෙක් වන සඳුදා සිට මාර්තුතුන්වන බ්‍රාස්්නතින්දා දක්වා. හිටපු අමාත්‍ය රිෂාට් බදවදීන් මතාගේ නිවසේ සේවේ කරමින් සිටිදී මේගේ දැරියගේ දෙමවුපියන් මානවහිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ. සිද්ධිය සම්පන්ධයෙන් අතරංගුවට ගෙනත් සිටින බදයෝධීන්ගේ බිරිඳ ඇතුළූ සැකකරවන් අධිකරණයට අද ඉදිරිපත්කිරීමට නියමිතයි. රෂා්බදූතින් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවේ නිරතව සිටීති දාසි හැවරදි දැරිය මෙයාම සිතධිය සම්පන්තින් පොලිස් විර්ෂණ කන්ඩායම්කි පයක් පරීක්ෂණ සිදු කරනවා. ම සිදිය සම්බන්තය මන්ත්‍රවරයාගේ පිරිඳ, ෂ්‍යප්තිීන් අයෂා, மாමන්ඩිය, මොහමට් ශ්‍යප්තින් සහ දැරිය නිවසට ැන අතනවකරු பொன்னයා පண்டාரம்ම් පොලසි අතරං ොடுගත්තා? එමින්ම මන්ත්‍රීවරයාකි බිරිඳගේ සහෝදයෙකුද මෙම නිවස සිදුව තවත් ස්්‍රීදෂණ එකට අතලව අතරං ගොිගෙන තිබෙනබා. සිද්ධියයට අදාල පැමල්ල கொොළඹ අතරෙ මහිස්ත්‍රාත්, රජීද්‍ර ජසූරි මහත්මීදරේ ැනවරු ලබූවා. හිදි අතේක මයිස්ත්‍රාත්වරිය නියෝග කළ අදාළල පැමිනිල්ල අද පසරු එකයි යටට කැන්දර ලෙසයි. මොුන් පැහැත්ත දෙකක් ක්‍රන්තමාාගෙන ප්‍රශ්න කිරීමට අධිකරය මීට පෙර පොලිසිේට අවසර ලපාතුන්නා. එයන්ුව ප්‍රශ්න කිරීම් සිදු කරනු අතර, සැක්කරුවන් අද පස්සොරුවේ අධිකරනයට ඉදිරිත්රන පව පොලිස්මත්ධ්‍ය ප්‍රශක ජේස්ත නෝච් පොලස්පති ිත රහණ මහතා ප්‍රකාශ කලා. සිද්ධ සබන්ධීන් මෙවන් විට ප්‍රකාශහා නැවත ප්‍රකාශති සහැක් මණ ලබාගෙනත වෙනවා. පොලිසිත ැබුණු විද්‍යාත්මක පර්වේශණීය සහ, තාක්ෂණක සාක්ෂි ඔසේ විමර්ශන ක්‍රාත්මක බවයි පොලසි සඳහන් කරන්නේ. මේ වනවිට මේ සිද්ධිය සබන්ධයෙන් ප්‍රකාශ සහ නැවත ප්‍රකාශ තිස් හයක් පමණ අසටහන් කරතිබෙනවා මේ සිද්ියට යම්මාකාරයකින් රිජුවහෝ වක්්‍රව යම් පාර්ශවයක් සබඳධී තිබෙන නවාම් එ ස ල පර්ශෝ න්ටේව ්‍රී ලංකා පොලසි සින් නනිති මේේ ක්‍රයාමාර්ග ගැනීමට බලාපරොත්තුව වෙනවා තෙසියල්ල සිදුකරනු ලබන්නේ අදාළ සාක්ෂි නියමලෙසම සහන් කර ගැනීම නතුරුව. දැරිය සිටි නිවසේ කාමරේ තිබී හම වූ දැවී පිලිසගේ කොටස් රජේ රස්ස පරීක්ෂක විත භාර්ධී තිබෙනපා. විද්‍යාත්මකහා තාක්ෂණික සහයලපාගෙන සේලූ පරීක්ෂණ සිදු කරන අතර. අපරාධයට එරෙහි සියලු විද්‍යාත්මක ශක්ෂි අනවරණය කර ගනීම අර්මුණ පවයි පොලසිය ප්‍රකාශ් කේ. දරිය මෙම නිවසට රගෙනා තැවකර බැංකුක්කිනු ර්තා ලබාදන ලෙටද අධිරුණ නෝක කරතිබනා. අනුව තැවකරු ආගරපතන ප්‍රදේ පැංකුවෝක් පත්වාා කනගේ ගිනමට අදාලතුරතුරු පොලිසිට ලැි ඇති පවයි නියචජ පොලස්පති ජි ෝහන මහතා ප්‍රකක්ශ් කල. එමෙන්ම තැවකරුගේ දුරකතන විශලේෂන වාර්තාවක් පොලිසියට ලබෙති බෙනවාා. මෙ අතර මේගේ දැඩියගේ මව අද කොලප පේට ානහිකම් කොමිස මහමුවට පැමිණතිබෙනවාා ඒ පැමි ලක් බාධම සඳහයි. පැමිල්ල බාර්ධමෙන් අනතුරුව ඇය මන්දිෙට මෙලෙස අහස් පල කලා. තුම දර කියෙනනොත් අප තුේ ය න්දර ආරශාවල්ල එබෙනවා කියලා මගේල අමත් මංගවත් නෑ ලෝකෙදනතුම ගියා ඒකට සාධන ස්ත න කියලා මං මැතිනින් පමෙල්ල කරණඩේ. ඒගේ මගේ ලාමයගේ මරන්න ප්‍රිපෝර්ටගේ මට සක තියනවා ඒක කර තින මුස්ලිම් ඩොක් රක්කින. ඒගේම එතන පල ප ත ක ොට ත්තිේ පලිස මතිය ලිමක්ක ඉති ගොල ඔක්ොම ේවාගේ කරලාතියන ද ඒක බොරුවත් කිය ලමන් දැකතනද. එතන මො සිද්ධවෙලා තියෙ කියලලා අපි දී පත් කරලා. ඒ මේ ආන්ඩුවට ඉදිරිපත් කරලා ඒගොන්ට ආරයේ දඩුවමක් ලබාද දෝනෙී නැකේ මං ඉතේ තියාගෙන තමයි දම්මම මෙතන් ්‍රෙවිල ඉන්න. ඒ ගොල් දැන්විඉඳෙන දඩුවම අය වල්මිනිස් බයිඩ. දෙටා ප්‍රබේදය ආසාධිතවුවන් බස්තාාහිර පලාාතේ සියයට විස්සක් මෙන්ම සෙසු පලාාත්වලද අඩු වැඩි වශයෙන් සිටිය හැකි බව සෞඛ්‍යංශ පවසනවා. මේ වන විට එම ප්‍රබෙහෙදය ආසාධිතවුවන් හැට අට දෙෙක්කු හඳුනාගෙන තිබෙනවා. COVID -19 ප්‍රතිශක්ති කරන වැඩසටහන යටතේ ලක්‍ෂ හැත්තෑ හතරීක්ම වූ පිරිසකට එන්න අත් ලබාදී තිබෙනවා. ඊයේ දිනදී කොරණ ආසාධිදයන් එක්දාස් සයිසය හැටහය දෙෙකු මෙරටින් හඳුනාගත්තා. ඉන් දස දෙෙනකු විදේශකතව සිට මෙට පැමි පුද්ගලයන්, කොළඹපදිිස්ත්‍රිකෙන් වැඩම ආසාධිතින් පිරිසක් ඒ දිනෙත් වාර්තාාවුණන අතර එම සං්‍යාවත්තුන් ස හැට. ම් පහදිශ්‍රිකෙන් දෙසේ පනසසායි දෙනුක සහ කොතරජිශ්‍රිකෙන් එක සී තිස් නම දෙනකු හඳුනාගැති පෙනවාා එයනුව මෙරටන් වාර්තාාව ඇති සමස්ත කරුණ සාධත්‍යන් සං්‍යාව දෙලක්ෂ අනු හයි දහස් පන්සේදසයක්. විසි හතර දහස් අටසේ හැට දෙනකු රෝහල් වල සහ අතර ැදී ප්‍රතිකා මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පුර්ණස්වේ ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ හැටහ දහස් හයි සේ දෙක්. COVID 19 ප්‍රතිශක්ති කරන වැඩසට අඇනටතේ අමරිකාවේ ි්ාීත ෆයිස එන්නත් මත්‍ර අනුදසක් අද අලුම මෙරට රැකිනුලබූපා ඒ කටර් ගුවන්සේ වෙට ඇත්වන් ්‍යනයකි. මේ අතර ඉන්න කන වැඩට ඇනටති කුමුණෝ එන්නතක පළමු මාත්‍රාව හැත්තේ හතර ලක්ෂ තිස් හතර දහස් දෙසි අනුහත්දෙනකුට ලබාති තිබෙනවා. දෙමෙන මාත්‍රාව ලබාති ඇති සංඛ්‍යාව දහ අට ලක්ෂ හයි දහස් හයිසිියතුළහා. යනුව කොවිශල් එනතේ පලළම් මාත්‍රාව, නවලක්ෂ විසි පන්දහස් දෙෙසී හතලස් දෙදෙනෙකුට ලබාදී ඇති අතර දෙවෙන මාත්‍රාව ලබාති ඇති සංඛාව, තුන් ක්ෂ අසූ පන්දහස් අටසේ අසූ පහ. සයිනුෆාම් එනතේ පළම් මාත්‍රාව, පනස් පන් ලක්ෂ හැට පන්දහස්, හාරසේ විසි හතර දෙනුට ලබාදී තිබෙනවා. එහි දෙවෙන මමාත්‍රාව දාහතර ලක්ෂ, හයිදහස් දෙසේ විසි හතරකට ලබාදී ඇති පපයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. පුට්නික්න්නතේ පල්ම මමාත්‍රාව ක්ලක්ෂ පනස්නම දහස් අසූ එක් දිනකුට ලබාදී ඇති අතර දෙවන මත්‍රාව දහතර දහස් පන්සේ තුන් දෙෙකුට ලපාති බෙනවා. ෆයිස එන්නතේ පල්මු මාත්‍රාව ලාී ඇති සං්‍යාව එකක් ක්ෂ දහතුන් දහස්නමසි හැටහතා. හයිලක්ෂ හත්තේ දහස් පන්සී අසුතුන් දෙෙනෙකට මදනා එන්නතේ පලමු මත්‍රාව ලපාති තිබෙනවා. ඉන්නත් කරන වැඩසිටාන රටපුරා තවදුරටත් සාර්ථකව ක්‍රියත්මකයි. ඒ අනුව දත වයන පරිශ්‍රේදී එන්නත් කන වැඩසිටාන අධ්‍යනයත් පැත්වෙනවා. ලබන බාදා දක්වා උදස්සන අටේ සිත පසරු හත්රහිතය දක්වා එම ස්ථානේදී එන්නත් ලබාදීමට යුදහමුදාවක් කටයතුදාාතිබෙනවාා වවාස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලරමිල නියමරමින් ගැසත් නිවේදනයක් නිකුත් කරති වෙනවා. ධම ා්‍රය ට උපරිම සිල්රමිල ක්‍රාත්මක වන බව පරි භහගික කටයේතු අධකාරය නිවදය කරනවා. එ කිෝග්‍රම් නම තශමහයක ග්‍රහස්ත ගැස් ෙලින්දරයක උපරිමසිල්ලරමිල රුපියල් එහකසේ පහක් ලෙස ප්‍රකාශයට පත් කරති වෙනවා දිිස්්‍රික් මටම ලකණන් වෙනස්වීමක් සිදුවිය හැක අත කොල්ම සහ ගම්පහ දිස්්‍රික්වල උපරිමසිල්ලරමල රුපියල් එහකේ පහක් බව සඳහන්. කලුත්තර දිස්්‍රිකේ ගැස් සලඳදරයක් විකිනය හැකි උපරිමිලවන්නේ රුපියල් එකසිේ පනස් අටක්. ගාල දිස්ශ්‍රික්කේ ඒය රපාල් එහෙසිය අසු එකක් බවයි ගැසත් නිවේදනය සඳහන් වන්නේ. ැසිලින්නරයක් වැඩිම ිලකට අලවිකල් හැකේ යපනය දිස්්‍රක. එහි අලවිකල් හැකි උපරිම මෙලවන්නේ රොපියල් එක් දහස් දෙසිය පනස් නවයක් බවයි පාරිමූකික කටයුතු පිළිබ අධිරය සඳහන් කරන්නේ. ඉදිரே පෑ දුலහතුළ බස්නහි සබருக்கு பත්வேட் மම மහனுுவර நோரேலிිය காழ் மாතර டிஸ்ரைக் වලට මික්මවූ ද වැැසි ඇතිවන බව කලකුණුවි්‍ය අධ්‍යපර්ත්මන්තුව පවස්තනවා. නිතතික මෝසම සක්‍රියවීම හෙතුවෙන් ස්නහිර සබරකම හා මත්්‍යම පලත්වලත් ගල්ලහ මාතර දිශ්‍රෙක්කවලත් විටන්ට වැසිහෝ ගිකරුම් සහිත වැසි ඇතිව හැකි බව කලකුණුවි අධ්‍යපාර්මයේතු පසනවා. බස්නාහිර සබරගම කැමතව මධ්‍යම සහ ගාල්ල මාතරගේ දිශ්‍රික්කොල ඕනෑ අවස්ථාව වැසි හෝ ගිගුණු සහිට වෙශ්‍යතත්්‍යයන් නික්මානය වෙනවා සමහර අවස්ථාවල හ සලාකලින් බරව න ඉතාමතර සූරයාල්ලෝක වැත්ක අවස්ථාව තියන වයිම වගේ පළත්වල. වැසිසුවල්පයක් ඇතිවීම හැකාවන් යනවා. සවස්්‍යාමය ෝ ාක්්‍රිකාලයේද දිව. අම්පාර සහ මළකලපුුවගේ ප්‍රදේශවල වැසි හෝ කිගුණන් සහිත වෙස්තත්්‍යයන් නික්මාණය වෙන මෙයත්‍ර මධදම කඳු කර ටිහිර බැබුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැදහා වයම පලත්වලත් හම්බත ප්‍රසාහ ්‍රිකුණ මලේ දිිශ්‍රික්ක වලත් සළගේ වේගේ 50 කිටර හතලිත් පහත් අතර පැවති හැකි බවයි කල්කුණ වි්‍යාධපර්තමේතව පවසන්නේ. විටන් විට එම ප්‍රදේශවල සුළගේ වගේ 50 කිෝමට හැට දක්වා වැඩවී හැකි බවද එම දෙපාර්තමෙන්ව වැඩිතුරටත් සහන් කලා. මේ දිවයින්න හරහතියන සුලන්තත්වය වැඩිවීම අපි අපේක්ෂ කරවා. ව පජාවට කියන තියෙන්නේ පුත්තල වීම් මන්නා මහරහාකංක සන්තුරයේ දක්වා තියන ෙරලබට තීරට ඔබෙන් තින මුොත් තරලත් ට අමතර ගල්ලේ සිට අමතට හර පොතු ඉල්දක්වා තිය ෙල්ලබ ීරයට ඔබේ තියන ැරු සහ ොගැමර මුහො තේල සුළගේ වේගේ ප කිමට අනා හැට දක්වා හිලෑම තත්්‍යයන් තිෙනනමහහා අස්ථාවල එකක හැට හැත්තව දක්ව හිලෑම තත්්‍ය යට පුළුව. මෙ අතර පපති අධික වර්ශාවහත්තුෙන් බොරැල්ල තුම්මුල්ලහන්දි හා අමර්වේදය කින්සි පර ජලයෙන් යටවතිබුණේ මේ ආකාරය. අධමකදුුරේ පවතින අධික සුලං සහ තදවැසසි හේතුවෙන් ප්‍රදේශය ගමන ගමනට බාදාහිල්ලව තිබෙනවා. එමෙන්ම අික වැස සමඟ ප්‍රදේශපුරා පවතින අික මීදුම් සහිතත් වහේතුවෙන් අවධහනය යුතුව ියධාමනය කරන ලෙසද පොලිසිය ජනතාවගේ ඉල්ලීමක් කරනවා.. අදින් ඇරමෙන සතිය කාබනික පොහොර ප්‍රවර්ධන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගැතිබෙනවා. මෙහි සමාරම්ගක උත්සවේ රාජමාත්‍යය සිරිපාල ගමලත් මහතාගේ ප්‍රධහනත්වෙන් පැත්වනා. බිනික පොහොර පවර්තන සති සසාරම්පුත්සවේ මහවෙලිකින් ද්‍රශ්‍රවනාකාරීදී පැවැත් වුණ, ගොයි මතුන් දනුවත්කිරීමෙන්ම කාබනිික පහර නිෂ්පානයට අදාළල අත්පතක් හඳුවාදීමද මෙහිදී සිදු කෙරුණා. වාර්මාර්ක අමාත්‍ය චමල් රාජපක්ෂමතා සුම් තාක්ෂණය ඔසේ කාබනික වගේ ප්‍රවර්තන සතියට ුපු පැතුම් එකක් කලා. මෙහිදී රාච මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාකයා සිටේ අවසන් ක්‍රීමට නොහැකි බව ප්‍රකාශ කළ ත්‍රස්ථවති අවසන් කළ නායකෙකුට, කාබනික පෝර අභියෝගේද ජයකතැකි පවයි. මේ අතර හොරන කනන්විල ගොවිජන සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන කාබනික පෝර විවසායිකින් පූුණ කිරමීම වැඩසටන සාර්ථකව ක්‍රියාත්මකයි. හොරන තලගල උතුර සහ, නැගනිරවසම්බල විවසායිකින් දැනුවත්කිරීම වැඩසටනක් තල කලදී පැවැතුනා. කාබනික මෙම දියර පහර නිෂපාදිනි පිළිබඳව පාරපෝකික වැඩසටන්ේදී පැත්තුනා. බිනික පෝර ුදා ගනමින් අතුරෝභෝග සහ එලවලු වගා කිරීමට මඩ කළපු ගොයිජනතාව දැඩි උනන්දෝකින් ප්‍රා කරනවා. එයනුව මන්මුණේ පත්තුූ තාලන්කුඩා පදේශවෙන් වැඩි වශයෙන් එම වකාවන් සිදුකරන ආකාරය තැක්කත හැකි. කොතලා වෙල විශවිතියාල පනතිෙන් නිදහස් අධ්‍යාපනයට කිසිදු හානිියක සිදු නොවන පවට වගකීමෙන් ප්‍රකාශ කරන පව, ආරක්ෂ කලේකම් විශ්‍රාමක ජෙන්රාල් කමල් ගුණරත්නම හතා පවසනවා. වෙන විට එම පනත සඳහා ප්‍රධාන සංශෝධනදා හතරක් සහ සුළු සංශෝධන විසි පහක සිදුකර ඇති බයි කොතලා වෙලා ආරක්ෂක විද්‍යාපීටය උපකුලපති මෙච ජෙනරල් මිලින්ද පිරිස් මහතා පවසාන්නේ. ස්වාධින් රූපහන තීරණයේ දේශපාලන වැඩ සටහනේදී මෙම අදහස් පල කෙරුණා. පහ වූ යන වගන්තයටතේ කියවෙනවා විශ්වවිද්‍යාලය විසින් නියම කර ඇති නිර්ණායනවලට අනුකෝලව විශිද්‍යාලය අධීක්ෂණ යටති වෙනත් යම් නීතියක් යටති. හිටවන් ලද හමුදා පුහුණු ආයතන. හෝ මෙම පනති යටටතේ පිහිටවන් ලද වෙන ශ්‍රී යතන මකොත් ද මේකෙන් තමයි ගොඩක්කායට සැකෑ ඇතුවලාතියෙන මේ වෙන ශශ්‍රී ආයතන යටතේ. අපි මේ වෙනත් විශ්‍රද්‍යාල ඇතිකරන්නේ යනයි. අපි යන්නන්නේ මේ වෙනත්තිීන අනුබද්ධිත සහ වෙනත්ආයතන මේ ඇතුල්ට අරගෙන. අපගේ තියන කීත්තිනාමයට සුළුකොට සලකන්න අප පියන්නේ. මනිසා අපි කිසිම විදිියකින්. ඉසිම වෙනත් පෞද්ගලික ආයතනයක් මේසාදා සම්බන්ධ කරගණයන්නේ නෑ. මේ පන්ති අත්‍රතියේ පිටෝන ලද වෙනස් ශී යතනය කියන කොටස? ි සංසෝධනයක් මගේඒ ඉවත් ක ප්‍රධාන වශයෙන් සංසෝධන දහතරක්ඇතුළත් කලතියෙනවා ඒ දහත අමතරව සුළු සුළු විසි පහත්යක් විතර වෙන සම්පූර්ණ සංසෝධන ඒවා භාෂ සසෝධන බොහම අම තියෙන්නේ කොතලාල විශ්වවිද්‍යල පනල හරහා තවත්තීරල කියෙනකට සකයක් නිහ අධ්‍යාපනයට වැටමයි බැඳයි කියලා එෙම නොවේ කියන්න පුදුුවර සහතිකයක්දපුල මට ඉතාමත්ම වගගේමෙන් යුතුමම් ප්‍රකාශ කරනත් මේට ආරක්ෂක ලේකම්වරයා විදියටට මේ විශ්ව විද්‍යාල මගේ නිදහස අධ්‍යාපනයට කිසි හහානියක්ක් ව නිහද. අප ලොකු සේවයක් වන හරෙන්න්න අපිට මේ විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන්ඩ පුළුවන් අපිට එන හමුදා නිල්ධාරීන්න පමණක් නමුත් අපිට අවශ්‍යයි අපේම දරුවන්ගේ දැස්පාදන. සයිටම් එක හිටපු දරුව අවුරුදු දහයකට වැඩිය සටම් එකේ පල්වෙ හිට පුළමයි නොෙක් ද්ඝෝෂණාව එයායට විරුද්ධ කාටද දනේක ඒ දරුවන්ගේ දුක දැනුනේ දරුවන්ගේ දෙමෝපියන්ට පමණයි. රජයට කර කියයා ගන්න දෙයක් නැතුවතියෙන් වෙලාබේ ද ාගත ලමෙන් ාරගත්තය කොතලා ආරක්ෂක විශව විද්‍යාලේ අපඒ දරුවන්වත් අරගෙන. ඒ දරුවන්ටත් මේ ප්‍රමිතියට අනුවම අධ්‍යාපනය ලබාදනවා. අපේ මේ සම්පූර්ණ ව්‍යයාමේ අධ්‍යාපනය මිලිටරී කරණය කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. අපිට ආවශ්‍ය අපේ රටේ කාග හරි දෙම උපියන්ගේ අහිංසක දරුවන්ගේ දෙනෙත් පාදලා ඒ දරුවන්ව සමාජයට මුදාහරින්න පෞද්ගලික විශ්වවිද්‍යාලයක් එක සම්බන්ධලා ඒ අයට උපාදි ලබා දෙන්න අ අරගල කරන්නන්ගේ වචලනික ව තවත් උපාධකඩයක් කරන්න අපිට අවශ්‍යනෑ. සංවිධනාත්මක අපාධ කණ්ඩායමකට සම්හඳ සැකරුවෙක් වන තුෂාර ප්‍රියන්ත අභේනායක නොහොත් සෙබලා නමින් හඳුන්ුවන පුද්ගලයා අත්තඩංගුවට ගැනීමට, පොලිස් විශෂකකාරි බලකාය සමත්වති වෙනවා. විශෂ කාර ලකාය තංගල කඳුරේ නිල දහරට ලබු තොතුරකටනුවයි මිතනිය පොලස්සම මුලන්්‍යය ප්‍රදේශය වැැලීම සිදුකරති බෙන්නේ. එහිදී මෙම අපාදරසකට සහඳ පුදගලයා අතරංකොට කෙන තිබෙන්නේ. එංගලතේ නිෂ්පාතිත බැරල් දෙකක් සහිත බෝර දුොල හගිනිියාවයක් පොලිසිය බහරේයට කෙනැ බවා. ඇඹලිපිිය හොගම ආදී ප්‍රේශ රස්සකින් කපම් ගැීමේ සිතිීමෙන්ම පුදගල ගහතන සහන්යෙන්ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. රත් ගොඩ පොලිස්සමේ වේවැල්තුූව ප්‍රදේශය පවත්වාගෙනිය හැඳනුම් පත් ඇතුළු ව්‍යච්‍ර ලඛන සකස්කිරීම ස්ථානයක පොලිසිය වටලා තිබෙනවා. සැකකරුද අතරංගොට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එම ස්ානේ තිව ලේකන සකස්ක්‍රීම යොදා න්න මුදර ර තු කර ැක් පොි ාර ගැන ්‍යජ හැු පත් යේදුර ල පත් ප ඇතුලි පිෙ රක් මහි සකස්කරැති වටයි තොතුර හෙිලතිබෙන්නේ. සැකරුවන් මහර අධිකරනය හමෝට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. වි ්‍යාපතිිය හතුවෙන් තාව කාලික වසාධමාති වූ දෙහිවල ජාතික සත්වෝද්‍යානේද, අද සිට සංචාරකින් වෙනුවෙන් විවෘතව තැබෙනවා. එවෙන්ම සියලුම ජාතික වනෝද්‍යානද නැරඹීමි අවස්ථාව අද සිට උදාකරදීතිබෙනවා. සෞඛ්‍යේවා අධ්‍යයක්ක් චනල් වරයාාවසි නිකුත් කනලද මාර්ගෝපදශවටයටත් දේවල ජතිකත් ොද්‍යාන, අදසිට මාජනතාවන් වෙන් වෙලසසිවිෘත්තවතතිබෙනවා. ර්බණන්ගේ ධර්තාව සයට විසිපාකට සීම කරමින් උදඇසන අටයි්‍යයේ සිට සෞස්ස පහදක්වා ජාතික සතුද්‍යාන විෘත්තවතමීම බපොරොත්වන බව සතු දැන බලධාරින් පවසනවා. මෙ අත පොනො ස් ්‍රික් ේ ේට ජාති මනොද්‍යන රෝධයන නීතින් වලට අනුකත වෙෙන්න් අද ට යෘත්වතබෙනවා මිනේරිය කවඩුල්, ගිරිතලේ සෝමාවතිය අංගමඩල්ල වස්කමුවමෙන්ම මාතදරුවේ වනොද්‍යා නැබීමට, අද සිට සංචාකයන්ට අවස්ාව ලබද ඇ බ ොනරුව ස්ට්‍රික් නජ වි සාකාර අධ්‍යක්ෂ .MC චදරත් මහතා ප්‍රකාශ කලා. සගින් ධ්‍යහන පෘත්ති විකාශය නිමාවට පත් වනවා පසුරකයි පනස් පහ සිටපගේ පැම් ැකුවත් විකාශයේ න පුරතුවන්න බජන සබ දකසයි.